දැන් ඔබ කල්පනා කරන්න පිංගතර ඔබ අනිත්‍ය දුක්ඛ අනත් හරියාකාරව තේරුම් ගත්තා නම් ඔය ජාතිය ෂේ වෙලා යනවා. මොද තණ්හාව කියන එක පවතින්නේ පිංගතරනි අවිද්‍යාව නිසා. වැරදි වැටහීමක් නිසා. වැරදි වැටහීමක් නිසා තණ්හා වෙලා තිනවා, තණ්හා වෙලා තියෙන නිසා පීඩා වෙලා තිනවා, පීඩා වෙලා තියෙන නිසා පිංගතරනි පීඩාවෙන් නිදහස් වෙන්න මායාවක් පේනවා. ඉලූෂන් එකක් පේනවා. ඒ පේන ඉලූෂන් එක තමයි මම කියලා කියන්නේ. මොනවත් කරන්න දෙයක් නැහැ පිටින් ඉලූෂන් එකක් පේන තමන්ට ඉලූෂන් එකක් හැංගෙනකොට මායාවක් හැංගෙද්දි පිටින් ඔබ කටයුතු කරන්නේ කවුරු වගේද? ඉතින් මායාව වගේ. ඒක කිව්වේ අර පිස්සන් කොටුවේ ඉන්න මිනිස්සයාට හැංගෙනවා එයා ජනාධිපති කියලා පිටින්. ඒක මායාවක්. ඉතින් එයාට හැංගෙනවා එයා ජනාධිපති කියලා. දැන් එයා ඇවිදින්නේ කොහොමද? ස්කොඩ් එකත් එක්ක. එයාට ඒක හැංගෙනවා, ඒක නතර කරන්න බෑ. එහෙනම් යා කටයුතු කරන්නේ සම්පූර්ණයෙන් මේක විදිහට. හරියට ඔබ වගේ. ඔබ ඒක කටයුතු කරන්නේ. දැන් පිරිමේ කටයුතු කරන්නේ කවුරු විදිහට? හ්ම්? පිරිමේ පිරිම විදිහට කටයුතු කරනවා. කාන්තාවේ කාන්තාව විදිහට කටයුතු කරනවා. කාටවත් හිතුණාද එකපාරට අත් දෙකක් බිම තියලා පස්ස පොඩ්ඩක් ගස්සලා එහෙම යන්න? එහෙම හිතෙන්නේ නැහැ. පපුවට ගාලා බුගම් 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 කියන්නේ හිතුණා. එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් එකපාරට ඊට පස්සේ ඔබට හිතනවා පින්විතනේ අපි හිතමු ඔබ ඔය ඉන්න අතරේ ඔබට හම්බ වෙනවා ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරු. ඡන්දිල්ල දැන් ඔන්න හම්බ වෙලා තියෙනවා. දැන් ඔබ සභාපතිතුමා දැන් ඇතුලේ ඉන්න සභාපතිතුමා. දැන් නිකන් පිරිමියා විතරක් නෙමෙයි කවුද? සභාපතිතුමත් ඒක ඇතුළට දැන් ඇවිල්ලා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ දැන්? දැන් ඉස්සර ඇවිද්දට වඩා පොඩ්ඩක් කරන අධිකරණ ඕනේ ඇවිදින්න. දැන් හරියට ජිම් එකට ගිය කොල්ල වගේ. පළවෙනි දවසේ ජිම් එකට ගිහලා එනකොට කොල්ලගේ අත් කොහමද එන්නේ? ජිම් එකට ගියේ මෙහෙම. එනකොට එන්නේ මෙහෙම. අත් පොඩ්ඩක් මෙහෙට ගිහලා. මොකද හේතුව අර හිත ඇතුලේ පිංවිතුනේ අර ජිම් එකේ තියෙන රූප දැකලා ඒ ජිම් එකට ඇවිල්ලා සෙල්ලම් කරන අයව දැකලා එහෙම වෙලා පිංවිතුනේ අර මර මානසිකත්වය වෙනස් වෙනවා. දැන් එයාත් ඒ જાති එක්කෙනෙක් වෙලා ඉන්නේ. ඒක නිසා එයාට අද්දක නිකන් තියාගෙන යන්න බෑ. කොහොමද යන්නේ? පොඩ්ඩක් අද්දක මෙහෙම කරගෙන යන්න ඊට පස්සේ. පිරිමි ළමයෙකුට ගෑල් ළමයි පිරිසක් ඉස්සරහින් යනකොට පිංවිතුනේ පිරිමි ළමයා ආරුඪ වෙනවා. පිරිමි ළමයා ටිකක් ඉන්න තැනකින් ගෑල් ළමයෙක් යනකොට ගෑල් ළමයට ගෑල් ළමයා ආරුඪ වෙනවා. විවිධාකාර වෙනස්කම් කර කර යන්නේ. ඕවන්නම් බලාගෙන ඉන්න පිංගුතෙන්. ඔය පොඩි පොඩි ළමයි ඔය අවුරුදු 15 20 25 ළමයි එහෙට මෙහෙට යද්දි ඔය පොඩි ළමයි සෙලු වැඩ කරන ළමයි. ඉතින් තේරුමක් නැහැ, තේරුම නැති වයසක්. නමුත් එimhe මේ මනසට හිතෙන දේවල් ඔක්කොම කරනවා. අපිත් කළා. ඒ කාලේ තමයි තාත්තා මොකුත් දන්නේ නැති කාලේ. තාත්තා මොනවද දන්නේ? අපි නේ දන්නේ. අනේ කාලේ. මේ දාතර hina ඇති. මොකෝ එකපාරක් කරනවා මම පස් පාරක් කරලා ඉන්නේ අකරන් කරන් උඹත් කරන්. උඹත් ඉතින් කරලා ඉගෙන ගනි ඔක කිව්වට වැඩක් නැහැ. මාත් කිව්වට ඉගෙන ගන්නත් නැහැ කියලා. නේද? තාත්තා වැදගෙන බලන් ඉන්නවා. ඉතින් අපේ හිතේ තාත්තා මොඩිය දන්නේ නැහැ කිසි දෙයක්. අපි දැන් නූතන තාක්ෂණයේ අපි ඉන්නේ අපි දන්න ඔක්කොම. එක එක අය එක එක විදිහට වෙනස් වෙනවා පින්විතනේ. ඒ අර හිතට හේ හිතට ඒක ආරූඪ වෙනකොට එවත් හිතේ ඒව ග්‍රහණයට ගනින්ද පින්විතනේ ඒට අනුකූල වෙනස්කම් දක්වන ශරීරේ. ඉතින් වෙනදි ඇවිදින විදි වෙනස් වෙනවා. මම ඉතින් පිරිලම ඇටියක් විඳනකින් ගැල්ලා මේ කොහොමද ඇවිදින්නේ කියලා මට රඟපාලා පෙන්නන්න බෑ කියන්න බෑ ඒවා. මොකද ඔබ දන්නවා. පුළුවන් නම් වෙනස්ල විඳලා පෙන්නන්න. ගැල්ලා මේ ටිකක් ඉන්න තැනකින් පිරිලම එක යනවා. ගානක් නැද්ද යනවා. ඒ හරි අමාරු වැඩක්. අඩුම තරමේ කොණ්ඩේ අරදන්න නැත්නම් පොඩ්ඩක් අර ෂර්ට් එක හරි හදලා පොඩ්ඩක් යන ගමන හරි පොඩ්ඩක් වෙනස් කරලා මට අද්ද ගේම් පොඩ්ඩක් දාලා පපුව පොඩ්ඩක් ඉස්සරටම දාගෙන බඩ පොඩ්ඩක් යන්තම් පස්සට දාගෙන අමාරුයි හරි. ඔය ක්‍රියාකාරීත්වයන් ඔක්කොම කරනවා පෙන්නේ අතනින් යන්න. හේතුව මොකද්ද?
කොල්ල වැහුණා. දැන් කොල්ල ඉන්නේ. ඒක පිරිමියාගේ පිරිමි කොල්ලා, පිරිමි තාත්තා. ඒක දේවල් ඒවට අරුඩ වෙනවා හිතට. මේ ඔක්කොම හොද හොඳට අධ්‍යයනය කරන්න පිණිසල ඔබගේ ජීවිතේ. මේ ඔක්කොම හිතට පෙන්නේ. ඒ හිතට ඒක වුණාට පස්සේ හිත ඒකට අනුකූලව පිණිසල ඉතින් මේ කය වෙනස් කරනවා. දැන් සමහර කාන්තාව ඉපදින්න පිණිසල එයා පිරිමි වගේ. සමහර පිරිමි අය උපදිනවා එයා කාන්තාව වගේ. එහෙම නැත්නම් ඔගේ අනිත් පැත්ත උපදිනවා පිංගතනේ. දැන් ඔය ඕන තරම් ඔය ලිංගික විපර්යාස කරගන්න ඔය මොන හරි ඔපරේෂන් හරි මේ මොන හරි කළා. පැත්කම් කරගෙන හරි. එයාට ඕනේ මොකද එයා පිරිමියෙක් කියලා ඉපදුනාට එයා එයාගේ හිතෙන් මොනවද තියෙන්නේ? හිතේ එයා කාන්තා. එයාගේ මානසිකත්වයේ කාන්තා තනි කර තියෙන්නේ. ඉතින් ඔබ නිකමනේ හිතලා බලන්න. ඔබ කන්නාඩි ඉස්සරහට ගියාට පස්සේ ඔබගේ හිත දකින්න කැමති කාන්තාවක් නමුත් ඔබට පේන්නේ පුරුෂයෙක් නෑ. ඒක කියන්නේ පිළිතුරේ මේ මිනිසුන්ට අනුකම්පා කරන්න. හිත දකින්න කැමති කාන්තාවක් නමුත් පේන්නේ පුරුෂයෙක්. හැම තිස්සෙම ගැටෙනවා පිළිතුරේ. ඒක මතක් වෙන සැරයක් ගානේ ගැටෙනවා. ඒක නිසා තමයි පින්විතනි මේ මිනිස්සු මේ ලිංගික විපර්යාස කරගෙන කාන්තාව බවට පත් වෙන්නේ. කාන්තාව බවට පත් වෙනවා කියන්නේ ශරීරයක් කරගන්නවද? කාන්තාවක් කරගන්නවා. දැන් එයා මොකද එයාගේ ශරීරයේ පිරිමිනුවට එයා ඇවිදින්නේ කවුරුද? මම මේ කියන අය ඔබ මේ කියන්නේ පොඩි පොඩි ගති ලක්ෂණ තියෙන අය සමාජයේ ඉන්නවා. ගොඩාක් ලොකුට ගති ලක්ෂණ තියෙන අයත් ඉන්නවා. මං කියන්නේ මේ කෙනෙක්වත් විහිළුවට ගන්න හොඳ නැහැ. නැවතින් සමාජය විහිළුවට අරගෙන තියෙන්නේ. එතන තියෙන හොඳම පීඩාවක් එක. ඒ හොඳම පීඩාව කියන්නේ පිරිමි කයක් හම් වෙලා තියෙනවා. නමුත් හිත සම්පූර්ණයෙන්ම කාන්තාව විදිහට වැඩ කරන්නේ යගේ. ඒ නිසා එයා විදින්නෙත් කවුරු විදිහටද? කාන්තාවක් විදිහට ඇවිදින්නේ. නමුත් කය පිරිමි. ඉතින් පිරිමියේ කාන්තාවක් විදිහට ඇවිදිනවා දැක්කහම මොකද වෙන්නේ? බලන් ඉන්න හරි hina යනවා. ඒක නිසා පින්විතනේ මේ මිනිසුන්ට එක තවත් දරා ගන්න බෑ. ඔය සමහර ලංකාවෙත් ඔය වෙනවා තිබෙන විදිහට ඉන්දියාවේ ආරේ මෙනම් සමහර විට ගෙවල් වලට පන්නලා දානවා. ගවලුලින් යමයින් මම කියන ඔක්කොම නෙමෙයි යම් ප්‍රමාණයක් පන්නනවා කියන එක ගවලුලින්. පන්නුවට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා කට්ටියක් එකතු කරගෙන ඒගොල්ලෝ එකට ඉන්නේ. ඔය චිත්‍රපටි වල එහෙම දැකලා ඇති. එළ සින්දු එහෙම කියලා යන්නේ. කසාද බඳින්න කලින් ඇවිල්ලා. එහෙම ඉතින් ඒගොල්ලෝ එකට ඉන්නවා. මොකද හේතුව? සමාජයෙන් ඒගොල්ලන් හැමදෙස්සෙම කොන් කරන නිසා. සමහර රැවුලක් තියෙනවා සාරියක් ඇඳගෙන ඉන්නේ. සල් සත්කමක් කරගන්න සල්ලි නැහැ. දුප්පත් මිනිස්සු. නද හරි ආසයි සාරිය අඳින්න. මේ සාරිය ඇඳලා මේ තැල්ල දාලා මල්ලලු දාලා කරාපු දාලා පාසලඹ දාලා තාලෙට ඇවිදින්න හරි ආසයි දැන්. රැවුලත් ඇවිනවා. ඉතින් ඔබ නිකම්ම හිතලා බලන්න කොයිතරම් පීඩාකාරියක්ද කියලා මේ මානසිකත්වය. රැවුල තියෙන මුණද කියන්නේ. ඉතින් බටහිර රටවල ඉන්න නැත්නම් පින්විතනේ ගොඩක් ඉතින් සල්ලි තියෙනවා. සල්ලි තියෙන නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? දැන් කොයි රටේ හුණක් කමනේ සල්ලි තියෙනවා නම් ඒගොල්ලෝ එක එක හෝමෝන් වර්ග පාවිච්චි කරලා සත්කම් කරගෙන ඒ ඔක්කොම කරගෙන අර කඳ ස්ත්‍රී කඳක් බවට පත් කරනවා. දැන් හරි. දැන් දැක්කහම හිතත් ස්ත්‍රී, කයත් ස්ත්‍රී. දැන් ප්‍රශ්නේ නැහැ. එංගතනේ ඉතින් ඔක ඔහමත් කරන්න පුළුවන්. කරලා ඉවර වෙයිද වැඩේ? දැන් හැමදාම හෝමෝන් ගහ ගහ තියාගෙන ඉන්න වෙනවා.
මලට පස්සේ දැන් කවුද හෝමෝන් ගන්න වෙන්නේ? දැන් බල්ලු නැතුව ඇද්ද එහෙම වෙන්නේ? මිනිස් හිතරද ඇද්ද එහෙම? දැන් බාලට හෝමෝන් ගන්න කවුද? පෙරේතු නැතුව ඇද්ද පින්ගතනේ? දැන් කවුද හෝමෝන් ගහන්නේ? දැන් එහෙම කෙනෙක් මැරලා පෙරේතෙක් වෙනවා. හා. දැන් තියෙන්නේ පිරිමි පිරිමි කයක් පෙරේට පෙරේතයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් හිතේ තියෙන කාන්තා ස්වභාවයක්. මොකද කරන්නේ? අනිත් පෙරේතේ ඔක්කොම hina වෙනවා. අතවර කරනවා. ඒ ඔක්කොම දැන් මොකද කරන්නේ? ඒක කියන්නේ පෙරේතේ. ඕකට එක උත්තරයයි තියෙන්නේ. ඒ උත්තරේ ඔය හෝමෝන් එක නෙමෙයි තියෙන්නේ. බුද්ධ. ජාතිය නසාගත්තා නම් ප්‍රශ්නේ කරේ. ජාතිය නසා ගන්නවා කියේ ඉපදීම නසා ගන්නවට නෙමෙයි තියෙන්නේ. ඉපදීම කියන්නේ නැසෙලයි අවශ්‍ය වෙලා. ජාතිය නසන්න තියෙන්නේ. ජාතිය කියේ මොකද්ද? අර ඉන්නා වගේ දැනෙන හැඟීම. ඉන්නා වගේ දැනෙන හැඟීම එන්නේ පින්විතනි අර පීඩාව හේඳ. එහෙනම් පීඩාව නැති කරගන්න. නැත්නම් ඉන්නා වගේ දැනෙන හැඟීම එන්නේ අபிසංකරණය නිසා. අපි කතා කළේ. ওই ඉන්නා වගේ දැනෙන හැඟීම එන්නේ වෙන් වෙච්ච හින්දානේ. ඒ වෙන් වීම වෙන් කිරීම කළේ කවුද? අபிසංකරණය. එහෙනම් අபிසංකරණය තමයි මේ ටික කළේ. නමුත් අபிසංකරණය උනේ මොකක් හින්දාද? පීඩාව නිසා හිතේ ආපු. පීඩාව ආවේ මොකක් හින්දාද කියන්නේ? තණ්හාව නිසා හිතේ ආපු. තණ්හාව ආවේ මොකක් හින්දාද කියන්නේ? අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව දුරු කරගත්තා නම් කියන්නේ ජාතිය කියන එක නැතිල යනවා. ජාතිය නසන්න බෑ කවදක්වත්.